අයිපෝවන් අද අපි ඔයාලා ළඟට අරන්නාවේ ඔයාගේ නමේ මොල්ලකුරු අනුව ඔයාගේ නමේ අර්ථය මොන වගේ අර්ථයද කියලා කතා කරන්න. වා කැමති ඇති වාගේ නමේ අර්ථය මොකක්ද කියලා දැනගන්න. එහෙමනම් වැඩි කතාවක් නැතුව අපි යමු දැන් ඒ ගැන කතා කරන්න. ශ්‍රී ලංකාවේ අංකයකේ YouTube නාලිකාව. ඉතින් මුලින්ම අපි ඒ අකුරෙන්ම පටන් ගමු. ඉතින් ඔයාගේ නම ඒ අකුරෙන් පටන් ගන්නවා නම් ඒ නමේ අර්ථය ගොඩක් ඔයා නායකත්වයේ දරන්න කැමති කෙනෙක්. ඒ වගේම වා ගොඩක් වගකීම් හොඳට දරන්න පුළුවන් නායකත්වය හොඳට ඉටු කරන ගොඩක් අභියෝග බාර ගන්න කැමති ඒව ජය ගන්න කැමති බවක් අපිට කියන්න පුළුවන්. එහෙමනම් ඔයාගේ නම පටන් ගන්න B අකුරෙන්ද? එහෙමනම් ඔයාගේ නමේ අර්ථය ගොඩක් වෙලාවට වා අනිත් අය ගැන හිතන කෙනෙක්. ඒ වගේම වා ගොඩක් හොඳ යාළුවෙක් කියලා අනිත් අයව ඔයා අර්ථකථනය කරනවා. ඔයාගේ නම සී අකුරෙන් පටන් ගන්නවා නම් ඔයා ගොඩක් නිර්මාණශීලී කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයා ගොඩක් සමාජශීලී කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. ඔයාගේ නම ආරම්භ වන්නේ D අකුරෙන් නම් ඔයා ගොඩක් ආචාරශීලී ගති පැවතුම් තියෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඔයාගේ හැසිරීම, කතා කරන ක්‍රම සහ හැසිරීම් පුරුදු වලින් ඔයාගේ ආදරේ සහ ගරු බුහුමන් පෙන්වන්නේ. ඔයාගේ විනීතභාවය වගේම අනුකම්පා හැඟීම් සහිත ආකාරයෙන් සම්බන්ධතා වැඩි කර ගැනීමට සහ අනුග්‍රහය සහ ලබා ගැනීම උපකාරී වෙනවා. ඒවගේම ඔයා ගොඩක් අනිත් අය ගැන හිතන සංවේදී හිතක් තියෙන කෙනෙක්. අනිත් අයගේ තත්ත්වයන්, දුක්බර අත්දැකීම් වගේම වාසනාවන් ගැන හිතා බැලීම වගේ වටිනාකම් අතර වැදගත් තැනක් ගන්නවා. ඔයාගේ සංවේදී භාවය අනිත් අයට උදව් කිරීම, ඔවුන්ගේ ගැටලු හා ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට කටයුතු කිරීම මගින් ප්‍රකාශ වෙනවා. ඔයාගේ නම ආරම්භ වන්නේ E අකුරින් නම් ඔයා ගොඩක් උද්‍යෝගිමත් කෙනෙක්. ඔයා ගොඩක් කැමති ක්‍රීඩා වගේ දේවල් වල නිරත වෙන්න. ඔයාගේ නම ආරම්භ වන්නේ F අකුරෙන් නම් ඔයා ගොඩක් වෙලාවට විශ්වාසවන්ත මිතුරෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔයාගේ යාළුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන හොඳ යාළුවෙක් බව ඔයාගේ නමින් එකවෙනවා. ඉතින් ඔයාගේ නම ආරම්භ වෙන්නේ G අකුරෙන් නම් ඒ නමින් ඇඟවෙන්නේ ගොඩක් ඔයා නිර්ලෝභී කෙනෙක් විදියට. ඔයා ගොඩක් අවංක, අනිත් අය ගැන හිතන කෙනෙක් බව ඇඟපෙනවා. ඔයාගේ නම ආරම්භ වෙන්නේ H අකුරෙන් නම් ඒ වගේම ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔයාගේ නම පටන් ගන්නේ I අකුරෙන් නම් ගොඩක් වෙලාවට ඔයා බුද්ධිමත් කෙනෙක් කියලා ඇඟපෙනවා. ඒ වගේම ගොඩක් ඔයා අනිත් අය මත යැපෙන්නේ නැති බුද්ධිමත් කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔයාගේ නම ආරම්භ වෙන්නේ J අකුරෙන් නම් ඔයා ගොඩක් කැමති විනෝදයෙන් ඉන්න පුළුවන් කෙනෙක් බවට තමයි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔයා ගොඩක් වෙලාවට නීතිය ආරක්ෂා කරගෙන ඔයාගේ සතුට හඹා යනවා. කරුණාවන්ත බව පිරුණු අනිත් අය ගැන හිතන හොඳ නිහතමානී කෙනෙක් බව ඇඟවෙනවා. ඔයාගේ නම ආරම්භ වෙන්නේ K අකුරෙන් නම් ඒ වගේම ඔයා ගොඩක් බුද්ධිමත් කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඔයාගේ නම ආරම්භ වෙන්නේ කුරින් නම් ඔයා ගොඩක් ආදරණීය බවක් ඒ තුළින් ඇඟවෙන බවක් අපිට දකින්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට වඩා ඔයාගේ ආදරණීයයන්ට ඔයා ආදරය කරන කෙනෙක් කියලා ඇඟවෙනවා ඒ තුළින්. ඔයාගේ නම ආරම්භ වෙන්නේ M කුරින් නම් ඔයා ගොඩක් ඔයාගේ මනස දියුණු කරගන්න කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඔයාගේ මනස දියුණු කිරීම, පුහුණු කිරීම සහ අධ්‍යාපනය සඳහා වෙන් කරන කාලය ඔයාගේ බුද්ධිමත් හැකියාවන් වර්ධනය කිරීමේ කැපවීමේ සාක්ෂියක්. ඒවා පේනන විට ඔයා ප්‍රශ්නවලට නව දර්ශනය එවගේම කාර්යක්ෂම විසඳුම් සෙවීමේ හැකියාවෙන්ද පිළිබඳව පිළිගන්නා කෙනෙක් බව පෙන්වනවා. ඒ වගේම ඔය හැම දෙයක් දිහාම පුළුල්ව බලන්න පුළුවන් බවත් එහි ඇඟවෙනවා. විවිධ කාරණා මතවාද එවගේම ස්ථාවරත්වයන් මත අධීක්ෂණය කිරීමේ හැකියාව, මනා පරිකල්පනාවක් සහ විශ්ලේෂණ හැකියාව මගින් විද්‍යාව සහ ජීවිතයේ විවිධ පැතිකඩ විමර්ශනය කිරීමට හැකියාවක් තියෙනවා. වාගේ පුළුල් චින්තනය, අන් අයගේ අදහස් සහ ගැටලුවලට අනුග්‍රහය සහ අවබෝධය ලබා දීමේ හැකියාව සමාජිකත්වයේද සම්බන්ධතාත් ඔයාගේ වටිනාකම තවදුරටත් වැඩි කරනවා. ඉතින් ඔයාගේ නම ආරම්භ වෙන්නේ N අකුරෙන් නම් ඒ තුළින් ඇඟවෙන්නේ ගොඩක් වෙලාවට ශ්‍රේෂ්ඨ බව කියලා තමයි සඳහන් වෙන්නේ. ඔයාගේ නම ආරම්භ වෙන්නේ O අකුරෙන් නම් ඔයා ගොඩක් අනිත් අයට වඩා වෙනස් විදියට හිතන, රාමුවකට කොටු වෙන්නේ නැතිව හැම මොහොතෙම හැම ප්‍රශ්නයක් ගැනම හිතන බවක් ඇඟවෙනවා. ඉතින් ඔයාගේ නම ආරම්භ වෙන්නේ P අකුරෙන් නම් ඔයා ගොඩක් වෙලාවට ඉවසිලිවන්ත කෙනෙක් කියලා තමයි ඇඟවෙන්නේ. ඒ නිසාම හැම දෙයක් ගැනම ගැඹුරින් හිතන්න පුරුදු වෙන බවකුත් ඒ තුළින් නැගවෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඒ ඉවසීම නිසාම වා ගොඩක් අකරතැබිවලට ලක් වෙන්නත් පුළුවන්. වාගේ නම ආරම්භ වෙන්නේ කිව් අකුරෙන් නම් ඇත්තටම වාගේ නම ගොඩක් වෙලාවට වාට අනන්‍ය වුණු එකක්. ඔයා වගේ අය දුර්ලභයි වගේම ඒ නිසාම අනිත් අය ඉදිරියේ කැපී පෙනෙනවා වැඩි බවකුත් අපිට දකින්න පුළුවන්. වාගේ නම R අකුරෙන් නම් පටන් ගන්නේ ඔයා ගොඩක් අභියෝග දිහා බලන, හැම මොහොතෙම ඒවා ජය ගන්න දක්ෂ කෙනෙක් බව තමයි කියවෙන්නේ. ඉතින් ඒකත් ඇත්තටම
ගොඩක් අනන්‍ය දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ගොඩක් වෙලාවට ගොඩක් නම් ආරම්භ වෙන්නේ සකුරේ. ඉතින් ඔයාගේ නමත් පටන් ගන්න සකුරෙන්ද. එහෙමනම් ඔයාගේ නම ගොඩක් වෙලාවට ඇඟවෙන්නේ ඔයා හරිම සංවේදී කෙනෙක් විදිහට. ඔයාගේ සංවේදී භාවය අනිත් අයගේ හැඟීම් සතුට හා දුක්බරත්වය තේරුම් ගැනීමට ඇති හැකියාවක් පෙන්වනවා. ඔයාගේ සංවේදී ස්වභාවය අනිත් අයගේ අවශ්‍යතා සහ ප්‍රශ්න වලට සහාය වීමට පමණක් නෙවෙයි. ඔවුන්ගේ ජීවිතේ ප්‍රතිසංස්කරණය කිරීමට සහ උදව් කිරීම කෙරෙහි කැපවී පෙනෙනවා. ඔයා අනිත් අය ගැන හිතන, ඒ වගේම ඔවුන්ට උදව් කිරීමට උනන්දු වෙන බව පේනවා. මේ ගුණාංගය සමහර විට හොඳට බලපානවා. වාසි සහ නරකට බලපාන අභියෝග දෙකම තියෙනවා. හොඳට බලපාන වාසි නම් ඔයාගේ සංවේදී භාවය අනිත් අයගේ ගෞරවය හා ආදරය ලබා ගැනීමට සහ ඔවුන් සමග ගැඹුරු සම්බන්ධතා ස්ථාපනය කිරීමට උපකාරී වෙනවා. අනිත් අයගේ සතුට සහ යහපත උදෙසා කටයුතු කිරීම වාගේ ආත්ම භාවය වටිනාකමක් ලෙස පෙන්වනවා. ඔයා ගොඩක් මොරණ්ඩු කෙනෙක්ද? එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට ඔයා ඔයාගේ මතේම ගොඩක් වෙලාවට රැඳිලා ඉන්න කෙනෙක්? එහෙමනම් අනිවාර්යෙන් ගොඩක් වෙලාවට ඔයාගේ නම පටන් ගන්නේ T අකුරෙන් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තනම ඒක ඔයාගේ හොඳට වගේම නරකටත් බලපාන්න පුළුවන් බව හොඳට මතකයේ තියාගන්න ඕන. ඔයාගේ නම ආරම්භ වෙන්නේ U අකුරෙන් නම් ඇත්තටම ඔයාගේ නම ගොඩක් විශේෂ නමක් කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට හේතුව වෙන්නේ U අකුරෙන් ආරම්භ වෙන නම ගොඩක් වෙලාවට අනන්‍ය වූ බවක් විතරක්ම නෙවෙයි අනිත් අය ගැන වගේම එක එක දේවල් ගැන හොඳින් පුළුල්ව බලන්න හොඳට තේරුම් ගන්න හැකියාවක් ඔයාගේ නම තුළින් පැහැදිලි වෙනවා. ඔයාගේ නම පටන් ගන්න V අකුරෙන් නම් ගොඩක් වෙලාවට විවිධත්වයකට කැමති කෙනෙක් කියලා හඳුන්වන්න පුළුවන්. හැමදාම එකම විදියට ඉන්න අකමැති නිසා ඔයා ගොඩක් වෙලාවට ආකර්ෂණීය කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඔයා ගොඩක් බුද්ධිමත් කෙනෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔයාගේ නම පටන් ගන්නේ W අකුරෙන් නම්. ඒ වගේම ඒ බුද්ධිමත් බව නිසාම ඔයාට පුළුවන් ගොඩක් දේවල් දිහා පුළුල්ව බලන්න පුළුවන් හැකියාවකුත් ඔයාගේ මේ නම තුළින් ඇඟවෙන දෙයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ ගොඩක් වාසනාවන්ත නම. ඔයාගේ නම පටන් ගන්නේ X අකුරෙන් නම් ගොඩක් ඔයා පරිපූර්ණ කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඇත්තටම ඔයා උත්සාහ කරන්න පුළුවන් තවත් ඒ පරිපූර්ණ භාවයේ හඹා යන්න. ඉතින් ඔයාගේ නම පටන් ගන්නේ Y අකුරෙන් නම් ඒ තුළින් ඔයාගේ තාරුණ්‍ය බව ඇඟවෙන ඒ නම් තුළින් ගොඩක් වෙලාවට ඔයා තාරුණ්‍ය බව තුළ ජීවත් වෙන්න කැමති කෙනෙක් විදියට තමයි ඇඟවෙන්නේ. එහෙමනම් ඉතින් අවසානයේදී ඔයාගේ නම පටන් ගන්නේ ඉසඩ අකුරෙන් නම් ඔයා ජීවිතේ රස විඳින්න ආස, උද්‍යෝගෙන් ජීවත් වෙන්න ආස කෙනෙක් බව හැඟවෙනවා. එහෙමනම් ඉතින් අදත් ඔයාලා යම් දෙයක් දැනගත සහ ටිකක් විනෝදින් සැහැල්ලුවෙන් විනාඩි කිහිපයක් ගත කළා. හැමෝටම ස්තුතියි. ඔයාගේ නමේ මුල් අකුර 90 ඇත්තටම ඒ කියවුන දේවල් ඔයාගේ නමට ගැලපෙනවද කියන එකත් පහලින් කමෙන්ට් එකක් දාන්න යන අමතක කරන්න එපා. මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තවම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඔබට සුබ දවසක්, ආයුෂ බොහෝ වේවා.